දරුස්වාමීන් වහන්ස සමහර දරුවන් අති දක්ෂයි සමහර දරුවන්ට එහෙම ශක්තියක් හැකියාවක් නැහැ එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස දැන් කෙනෙකුට එහෙම දුර්වලතාවයන් තියෙනවා නම් නෝනේ ඒක දුර්වලතාවන් තියෙන අකුසලයක් හේතුවෙන් තේරෙනවද දැන් මම දන්න දරුවෙක් ඉන්නවා දැන් සමහර තාත්තලා ඉන්නවා තමන්ගේ දරුවන්ට උගන්වන්න නෝන අප්‍රමාණ වෙහසක් ගන්නවා තේරෙනවද මාසෙකට දසදහස් ගණන් වියදම් කරනවා දරුවාට උගන්වන්නේ පන්තියවන්න එක එක දේවල් කරන් නමුත් එයා මාසේ අන්තිමට ඒ වියදම් කළා වූ දේ ගැන සතුටු වෙන්නේ නැහැ මොකට ඊ දදාල වේ දරුවා දිනුවක් ලැබලා නැහැ නමුත් සමහර දරුවෝ ඉන්නවා නෝනා ඒගොල්ලන් උදේ පාන්දර 4ට ඇහැරවන්නේ අම්මා තාත්තා නෙමෙයි තේරෙනවද ඒගොල්ලන්ම වෙලාව දීලා උදේ 4ට ඇහැරෙනවා ඇහැරලා ඒගොල්ලන්ම පාඩම් කරලා ඒගොල්ලන්ම ඉස්කෝලේට ගිහිල්ලා අම්මා කිව්වොත් පුතේ ආද විනෝද චාරිකාවක් යන්න තියෙනවා අද ටියුෂන් පන්ති යන්නත් හා කියලා ඒ දරුවා විනෝද චාරිකාව යන්නේ නැහැ එයා ටියුෂන් පන්තියටයි යන්නේ තේරෙනවද අම්මයි තාත්තයි යනවා දරුවව එක්කන් යන කතරගම් පෙරහැර බලන්න යන්නේ කියලා දරුවා කියන්නේ නැහැ මට පෙරහැර බලන්න යන්න බෑ මට ටියුෂන් පන්ති යන්න තියෙනවා ඒකෝද ඒ වගේ අධ්‍යාපනය උදෙසා කැපවෙච්ච දරුවෝ ඉන්නවනේ මේ හිතා ගන්නත් බෑ එයාට කොතනකවත් අම්මා තාත්තා උපකාර කරන්නේ නැහැ අම්මා තාත්තාට වඩා ගෞගානක් ඉස්සරහා ඉඳන් තමයි මේ දරුවා අධ්‍යාපනය තුල ඉතද එන අපිට තේරෙනවා මේවා සංසාර අතීත සංස්කාරයන්ගේ හේතුන්මයි තේනත් අතීත සංස්කාරයන්ගේ හේතුන්මයි එනම් අධ්‍යාපනය දුර්වල වෙනවා කියන්නේ අතීත අකුසල් සංස්කාරයක් ඒ නිසා යා නිරේත්‍රෝම ඒ දරුවා ආරෂ්ඨාංගික මාර්ගය තුල සද්ධාව තුල සීලය තුල දෙමාපියන්ට ගුරුවරුන්ට කීකරු භාවය තුල ඉන්නකොට මොකද වෙන්නේ කුසල් පක්ෂය වැඩෙනවා කුසල් පක්ෂය වැඩෙනකොට විපාකෙට එන්න තියෙන අකුසල් අඩු වෙනවා දුර්වල වෙනවා දුර්වල වෙලා කුසලයේ ශක්තිමත් වෙනකොට එයා අධ්‍යාපනයේ ඉස්සරහට ඒකයි එතන වෙන්නේ වෙන දෙයක් නෙමෙයි එයා කුසල් පක්ෂය තුල ඉහළට යනකොට නිරේතුරුවම මොකද වෙන්නේ විපාකෙට එන්න තියෙන අකුසල් යටපත් වෙනවා තේන දැන් අධ්‍යාපනයේ දුර්වල දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ නිරේතුරුවම බෝධි වන්දනා සංඝ උපස්ථාන ඒ වගේ දේවල්ට යොමු කරන්නේ නෝනා ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ ක්‍රමානුකූලව දියුණු නොවෙයි ඇයි දියුණු වෙන්නේ අර අකුසල් යට කරනවා මොකද මේ කරන්න ආව කුසලේ විසිරි ඒක තමයි එතන තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි නැතු පන්සල් ගියා කියන කාරණෙන් අධ්‍යාපනය දියුණු වෙන්නේ නැහැ ඒ ඉලක්කේ තියෙන්න ඕනේ මම මේ අකුසල් යටපත් කිරීමක් කරන්නේ මගේ ජීවිතේට අධ්‍යාපනය උදෙසා තියෙනා වූ බාධක අකුසල් තියෙනවනම් මේ කරන කුසල් ශක්තියෙන් ඒවා යටපත් වෙන්න කියලා දෙමාපියනුත් දක්ෂ වෙන්න චිත්තයක් ඇති කරගන්න මොකද අධ්‍යාපනයට දුර්වල දරුවෙක් දෙමාපියන්ට ලැබෙන්නේ දෙමාපියන්ගේ අකුසලයක් නිසා තේන්නාද දැන් අතන අච්චර ලස්සන්ට ඉගෙන ගන්න දරුවා අනිසාර කිසිම දෙයක් ඉගෙන ගන්න නැති අම්මා තාත්තා ගොඩාක් සතුට වෙන මොකද ඒ අම්මා තාත්තලා පොඩ්ඩක්වත් ඉගෙනගෙන නැහැ නමුත් අම්මා තාත්තලාට ගෞගානක් ඉස්තරෙන් අර දරුවා ඉගෙනගෙන යනකොට අර අම්මා තාත්තා අප්‍රමාණ ඒක ඒගොල්ලන්ගේ කුසලයක් සමහර අම්මල තාත්තලා ඉන්නවා දරුවන්ට අප්‍රමාණ වෙහෙසුණක් දරුවා ඉගෙන ගන්න ඒකත් දෙමාපියන්ගේ කුසලයක් ඒතකොට දරුවා විතරක් කුසල් කරලා ඔබ කරන්න බැහැ ඒල්තා දෙමාපියනුත් ඊට අදාළ කුසල් පක්ෂය වඩන්න ඒවා වඩනකොට විසඳෙන්න තැනක් තියෙනවා නම් විසඳෙයි විසඳෙන්නේ නැත්නම් ඒකත් හේතුඵල ධර්මයක් හැටියට දකින්න